ද ධර්ම තක්ෂිනාවට වැදමකුට වදාල ගරු දේශකයණන් වහන්සේ පච්චයපාද ලේනව මංගල ස්වාමීන්ද්‍රාණන් වහන්සේ. අවසරයේ ස්වාමින් වහන්ස සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස සුනන්තු සගමखදං ධම්මසවනකාලු අයං බදන්ත ධම්ම සවනකාලු අයං බදන්ත දම්ම සවනකාලු අයං බදන්තා නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගොතු වරහතු සම්මා සම්බුද්ධස්සේ ඒකාදසෙ දම්මා විඩිය සම්බොජ්ජංගස්ස උප්පාදාය සංවත්තන්තිතිී. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පිින්තුනේ අද දවසෙත් අපි හැමදනාම ජාතියේ නාලිකාව නෙත්තෙෆෙම් ගුවන්නුදලේ වට එක්කාසෝනේ තුල්ලෝම සනසා වදාල සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබන්න ටිකක් ශ්‍රවනය කරගන්නටයි ඉදි අද දවසේ මෙම ධර්මදේශනාව සඳහා දායකත්තුව ඇංගෙන කට ඉස්සුදු කරන්නේ අුරල්ල පදිංචි ලවිස් දුර රංජිත් මැතිතුමඇතුළ පින්ංවන්ත පිරිසත් එවගේම අලවුව නවතල්වත්ත පදිංචි විශරාමික ගුරතුමයක් වන කමලාපියසීලී එවගේම සෝමා අබේදීර සුධර්මාකරුප්පු එමලින් නෝනා නන්දා සමරණයක කියෙන පංවන්ත පිරිසත් එවගේම ගාල්ල මාගාල්ල පදිංචි ජු උපාලිදද සිල්වා රමනිද්ද සිල්වා පසන්දසිල්වා උත්තරා විජයමාන්‍යග පිංගන්ත පිරිසයි. එහමදනාටමත් අපි හැමදනාටමත් ධර්මන්සර වුණ ධර්මදේශනාමය පිංකම බුදු පසේබුදු මහරාත්ම හෝත්තම ාණන් වහන්සේ නිවී සැනසී පැමිණවැඩවදාල. උතු මමා මහනිවන් පිණිසම හේතුවා අසනාවේවා කියන පාර්තනාවෙන් ධර්මස්්‍රවණනය කරත්වා කියල අපි ආරාධනා කරනෝ. පිංතුුණ වර්ෂයකට මාස දොළහක් තිබෙනවා එමාස දොලහේ වෙසක් මාසේ තරං බෞද්ධ අපි හැමදනාටම ප්‍රණීතමාසයක් සුන්දන මාසයක් සැදැහැති මාසයක් පුුණ්්‍යවන්තමාසයක් තවත් නෙතිතරන්. ඉදිම් මේ වෙසක් පුරපසලොස්සකු පෝය අරමුණු කරගන්න වෙසක් ධර්මදේශනා මාලාාවක් ජාතියේ සැදහැත්ති නාලිකාවක් වන ජාතියට මඟපෙන්නන ධර්මේ පෙරටුව ගමන් කරන්න නාලිකාවක් වන නෙත්තෙෆෙම් නාලිකාව සංවිධාන කරන්නේ දොන. එ අනුව අදාපට මාතෘකා වස්සයෙන් ලැබලතිවෙන්නේ. විශේෂ මාතෘකාවක් ඒ මාතෘකාවත් තමයි විරිය සම්බොජ්ජංගය මේ ධර්මය තුළ අපගේ සරීරයක් විදිහට ධර්මය සලකාගත්තුොත්. නැත්තැන් තුලෝකාග්‍රු භාගතුන්ඩහන්සේගේ මේ දරම දේශනාව. දරමයම සලීරයක් විදිහට අතීතේ මහාරහතන් වහන්සේලා සලකලා තිබෙනවා. දිිස්ස මානෝපිතාාවස්ස රූපකායෝ අචිින්තිියෝ තුලෝකාග්‍රෘු භාගතුනාාන්සගේ බුදුබඳ දකින්න තිබෙන බුදුඇග අචිින්තයයි. චින්තනයකින් හිතන්න පුළුවන්කමක් නෑ. හිතිං ගුණු කරගන්න පුලුවන්කමක් නෑ මහාපුරුස ලක්ෂෙන ඒවගේම අස් අනුවයන්ජනක් ලැක්සන මේ ආදී විශේෂතා එකින් එක එකින් එක ඇහැට දකින්න පේන ඒ බුදු බන්දේ. පෙනෙන්න බුද සරීරය හිතිං හිතල නිමා කරගන්න බැරිනිසා අචින්ත රූපයක් කියනවා අසදෘෂ්‍ය රූපයක් යනක් කිසි කනෙත්ත සමාන කරන්න බැරිනිසා අස දෘසයි කළහඳුනෙනවා හිෙතිින් මේ දු බඳ දකින බුදු බඳ එහෙමනං දම්මකායේ දහම් ශරීරයේ ගැන කතාවකාති කවරකතාදඇදේ පැරණ ආචාර වරු දහම් ශරීරය එ වගේ පනතියන බුදු ඇඟ ගැන මේ විදිහේ සිතිවිලි පවත්තල උපහාරදක් පොලාාතින බුදුගන ගායන කලා තිබෙන. එ වගේම ශාසනිික වසයෙන් අපි තත් තිබෙනවා දහම් ඇඟක් සාාසලික ඇඟක් සැදහැතියන්ගක් ඒ ශාසනක ඇගේ හදවත මොලය ඇස් කන්නාසාද මේ කොටස් අපි ටේකංගික හඳුන්න්න පුළුවන් ඒ හැඳනීමත් තුළයි විරියකේනක නැත්තමේ වීරියකේන ධර්මතාවය හෘුදිරේ විදිට මුලු සිරුරපුරාවට ඇහැපෝෂණය කරන කනපෝෂණය කරන මොලේ පෝෂණය කරන හදවතත් සමග ගැවිසී සිටින මුළු සිරුරපුරාවට පැවතීතිබෙන රුදුරේ විදිහට අපට මේ ධාම්සරීරයේ බොජ්ජන්ගේ සලක ගන්න පුළුවන්. ඒ තරම් පනීත ඒ තරම් විශේෂතාවයක් මේ විරිය බොජ්ජන්ගේ තුළ එක් කාස්වෙලා තියනම්. මළු ත්‍රිපිටිකේ පුරාවට හැමතනක දීම. තතාගතයනන් වහන්සේ ඒරදිපාද තුළ වේවාක් සතර සම්යයක් ප්‍රධානයන් තුළවේවා එතට විශේෂ විශේෂ සූත්‍ර තුළ Rස්ටාංගික මාර්ගගේ වේවැහැම තැනැකදීම. විරිය එක්කාස කොල්ලා තියෙනවා. ඒක එක්කාසු කරන්න හේතුව සමහර වෙලාට මේ ත්‍රිපිටකේ පුරාවට විධ නංවලින් හැදන්වාට අපි ගින්නට ගින්නකිවට ගින්න බැදල බැලුවත් ගින්නෑ තුළි සුද්ධාල්ට්ටක රූප කලාප තිබෙනවා. අපි සිවරට සිවරකිව්වට ඒ ගණභාවේ සලකලා ඒ නාමයන් එක්කහසු කරාට ධාතුවසිෙන් ගනිතොත් රූප රූප කලාප විදියට තමයි සමස්තයන් ගනන් හදායන්න තිෙනේ වගේ අපි සැදැහැති භාවේ ධෛරිය අදී වසියෙන් මොනවා එක් හසු කරත් ඒ හැමතනක දීම තතාගතයණන් වහන්සේගමි විරියකේනෙක එක්කාස් වෙලා තියෙනවා. විරිය නැතිනම් අපිට ඉංඉස්සරහට බදශාසනය ගැන කතා කරන්න . මහා බෝසතානන් වහන්සේගේ බෝසත් ගමනාරම්භ වඋනේම විරියෙන්නේ නහන්සේට ඈත දුරත් තිබ්බා ඒ ඇත දුර කොච්චරද කියෙනා නම් විසි අසංකීය. ඒ විසිාසංකීයක ඇත දුරක මහා වීරයක් පැවැත්වා නැව විනාසවෙද්දිී මව කරපිට හිඳවාගන. ඒ මහා සමුද්‍රේත රනය කරන්න ලොකු දෛරයක් වීරයක් තිබ්බ එසේ මෙසේ දහිරයක් නෙවේ එසේ මෙසේ වීරයක් නෙවේඒ වීරයන බ්‍රක්්ම රාජවරුන්ගේ අවධානයට දෙවිදේවතාවන්ගේ අවධානයටය මූුණ මේ බලන්න ආශ්චරය මනුස්සේ මහා ධෛරයවන්ත මනුස්සේ මහා වීරයවන්ත මනුස්සේ මෙවැනි වීරයවන්ත මනුස්සේෙක්ටම ලෝකයේ සාස්ථ කරගන්ඩ බැරි ඉලක්කයක් සාධනය කරගඩ බැරි අරමුණක් තවත් නැත මෙ හා ්‍රේෂ්තු ත්මයාන්ට පමණයි බුද්ධක නක්ෂර තුනට කිට්ටතුුවෙන්න්න බොලුවන්කම තිබෙන්නේ. එනිසා මේ වගේ පිංවාන්ත පිරිස් නිකං හුදකලාව එකලාව අප ප්‍රසිද්ධව තනියෙන්. මේ ලෝකෙන් සමුගන්න හොඳනෑ නිවන්දකින්න හොඳනෑ කියලා බ්‍රක්්ම සිතවෙලි දෙවදේවතාවන්ගේ දේව සිතවෙලි අර මහා සමුද්‍රයේ තමන් තනිවෙලා තමන් හුද කලා වෙලා දෛරවන්තව ආත්මි ඉස්සරහට දෑද දෙපාවලින් මේ මහා සමුද්‍රයත්තෙක් ගැටි ගැටි ගෙනියනේ ආත්මය දෙස බලලා සිතිවිලියමු කරන්න එදුුණා. එතකට බුදු කෙනෙක් පාලවල හිටියේනෑ. නමුත් තර බ්‍රක්්නරාජෝරුන්ගේ සිතිවිලිත්තෙක්ක ඒ දරුව හිතුවේ තින්නූ හන් තාර ඉස්සාමි මන් තරණය කරන්න අන්‍ය ප තරණය කරවන්න. අම්ම බුදු කෙනනෙක් හම වෙලා හිටේනෑ. නමුත්ේ අම්මට දැනුනා දරුවගේ තිබ වීරය අම් ආරාධනා කරේ එපාපුතේ මං්ජීවත් එච්චකාලේ වැඩීනේ තව අල්පස්වල්ප කාලය මංජීවත්තෙන්. දෙදනෙක්ගේ ප්‍රාණය බේරගන්න පුළුවන්කමක් නෑ. එනිසා මම් මේ මහා සමුද්‍රය අත්තරලා පවුනෑ දෝසයක් නෑ වැරද්ධක් නෑ මගේ පණ යද්ධාවයි ඔප ජීවිත රක්ෂතාව ඇධි කරගන්න කියලා බැගෑ පත්ව ආරාධන කරද්දිී පනත්තරල පුතු ටාශිරාද කරද්දිී ඒ පුතා මව කරපිට වාගනයන ගමනේ මෞහදවත විවරවෙලා. ඒ අතිශේ තීරනාාත්මක විරුණ පැතුමැක්ල බල දුන්න. එති මේක මේ කට වචනයෙන් නිකම් මය පුතා බුදුවේවා කියලා කිව පමණින් බුදුවෙෙන්න්න පුළුවන් විීෝරනයක් නෙවෙේ. ඒකට. හිත කලවන් වෙන් ඕන. ඒ හිතේ කලවම ඇගත්තෙක්කාසයෙන් නොන වචනේ එද්දදි ලේ මස් ඇට ඇට මිදුලු වලින්ම. හැඟීම් බරව ආු වච නොස්සේ තමයි ඒ දරු මව් අදනෙන් විශාසංකයේ කල්පලක්ෂයක් පුරාවට ඒ විවරණ පැතුංවලට මාර්ග හදාග. ්‍රකට මහ දාෛර ඇත්ති නොන. එදැරින් පස්සේ. ඒ දහිර මත්ථක ප ්‍රාත් සිද්ධ ොත්තේ. බෝධි පරයන්ගේ නගත්තේ මහා වීරයකින්. ඒ මහා වීරය තමයි ලේ මස්වේලතුොත්වලේතුවා සමත් නහරත් ඉතිරිවතොත් ඉතුරුුවේවා යම් පුරුස ධෛරේකෙ යම් පුරුස වීරයකින් සපිමනෙන්න අවශ්‍ය යම් ධරමයක් සාධනය කටයවුතු යම් ධරමයක් තිබේදේ සමස්තයන් අදමං ග්‍රහණය කරගන්නවා මං සාධනය කරගන්නවා මන් ශාස්සා කරගන්නවා එතකින් මම හෙළවෙන්න කියන මහා වීරියකින් උන්හන්සසි නගත්තේ. ඇති මෙහ තෙක්ක ඇයි මේ කාලණා ගෙනෙහර දක් පන්නේ. බුදසාස්සනේ අපේ ශාතෘුන් වහන්සේ මොනතරම් වීරවන්තද. ඒ සාාතෘන් වහන්සේගේ ගෝලග ඒ සාතරු න්හන්සගේ හෙවන්න ඒ සාතෘුන් වහන්සේගේ සිසිලස. ඒ සාාතෘන් වහන්සේගේ සුවන්ද ඒ සාතෘුන් වොහන්සගේ උනුසුම ඒ ධරමේ සිසිලස දරම උනුසුම අපි විනගන්නවා අපිට වැදෙනවා. එහෙව් අපේ ආත්මයට එවැනි කතඇවුවොත් පමනයි දෛරය ඇතුවෙන්න එවැනි කතඇවුවොත් පමණයි වීර ඇතිවෙන්නේ ඒ වීරයේ අපි අනිවාරයම දරමය කෙලවරට ඔසවාගන යනවා මයි එ මද වීරයකින් එකටෙක් හස වෙන්න බැ කවි බැන්දැඇත්වෝ වේවා වගේම නොයෙකුත් නිර්මාණ කකරපු යත්තු වේව හැමතනකදීම සුදැනන කිමවීරියනො කරන්නේ. ඇයි මහත්වරුණේ බුදශාසනයේ දැක දැකත්. මේ අපිට හිතාගන්න බැරි ධනයක්. සත්්‍ය ආරය ධනයඒව ඉස්පර්ශ කරන්න මදවීරියකින් බෑ. ඒවා ශ්‍රද්ධා ධනයකෙන එකට උරුමකංකයන්න මදවීරියකින් බැ එනිසා. දහිරේ යොදන්න වීරයේ යොදන්න එක්කාසු වෙන්න කියලා මේ මහා බෝසතාණන් වහන්සේගේ බෝසත් චරිත තුළ වේවා. ශ්‍රාවක උතුමන් වහන්සේලාගේ ශ්‍රාවක චරිත තුළ වේවා නුවයිකු ශාසනක ප්‍රවෘත්ති තුළ වේවා මේ ධෛරයම මේ වීරියම හැමතැනක දීමෙක් කාහසු කරන්න දුන. ඉතින් බෝසතාණන් වහන්සේ ප්‍රාදේශයේ නුවනක් ඔසවාගෙන යන ගමන එහනැත්තන් මුළුත්තුන් ලෝකේටම ප්‍රසිද්ධ නෑ බුදු කෙනෙක් විදියට එක පැත්තක කොහෙ අරිප දෙලා ඒ බෝසත් චරිතය පවත්වන කාලය ඒක් තමයි ප්‍රාදේශය නුවනක් පරිහාරණය කරනවා කියලා කියන්නේ ඒ ප්‍රාදේශය නුවනක් පරිහරණය කරන එක පැත්තක එක රටක එක තලේක එක ප්‍රදේශයකට පමණක් නුවන දියුණු කරගනන්න කාලපරිච්චේදයත් තුළ උන්හන්සේ ඒ ධෛරේ වීරිය වඩපු විදිහ මහා කතරක යන ගමනක එක චූටි පන්දුුරද්ධය කකනක යට වත්තුර ඇති කියලා දෛරේ වීරිය ඇති කරගෙන නැත්තම් මේ වීරී ඇතිකරගෙන ඒ වතුර ලබාගත්ත විදිහ. එවගේම. තමන් තිරිසංගත ලෝකයක නුවන පරිහරණය කරන කාලයක. මං මේ ගැල් පන්සීය වීරියයෙන් ඇදලා මං පෝෂණයකරපු මේ මෙැහැල්ලව. යම් කහවනු දහසකින් පිදීමද ලක්කරන නවශ්‍යයි කියලා. ඒ නිසභයෙක් වෙලා නැත්තැන් මේ හරරාජයෙක් වෙලා උෂභරාජයෙක් වෙලා ඇද්ද බරත්තෙක්ක දරපු ධහිරිය උන්හන්සේ ඒ හැමදේම කරේ සරුවක්ඥ ශාසනය තුළ නෙවේ කරුණා ශාසනය තුළ නෙවේඒ වගේම බුදශාසනයක් තුළ නෙවෙේ හෙද ඒවගේ ප්‍රතිඵල විදිහයට අපට බුදශාසනය සම්මුඛ වෙනවා බුදසාාසනය සම්මුඛ වෙච්ච කාලාල ප රිච්චේ දේ තුළ අපි කෙලසද කුසලයන් සඳහා පින් සඳහා ධහිරිය එක්කහසු කරන්න ඕනේ වීර එක්කහසු කරන්න ඕනෙ කෙනනක ඇතු ගනංහදාගන්න ඕන. එති මේ තුලෝකාගරු භාගතුන් වහන්සේ විරේ බොද්ධංගය ඇතිවීමේ හේතු දේශනා කරන්න දුන අතිබික්ක වේ ආරම්ගධාතු, නික්කමදාාතු, පරක්කමදාාතු ඇතම් මහණන මේ ආරම්භ ධාතු කියලා වීරයක් තියෙනවා නික්්‍රහමධාතු කියලා වීරයක්ත්තියනවා පරක්ගමධාතු කියලා වීරියත්තියෙනවා එෙති මේ වීරිය කොටස් ගණනාාවකට බිදිබෙදී බෙදිිබිදීයනවා සමහරවෙලාවට නෙත්තෙෆෙම් ග අන්්‍යදිලේ ශ්‍රවනය කරන්නේ බොහෝ දුරෙට වැඩිහිට්ටි මෞද්ධමාපියෝ උත්සහවන්ත වෙමින් ශ්‍රවණය කරනවා තිංකංලට අදදි. න ං නදර ංවිධාන කරන සිය ප පි ങള ෙරුණේ ඉන්න වැඩට මෞදමාපියු එ හත්තුන්ගේ මහරවෙලාට ඇගේ වීරයේ නැතිවෙන් පුළුව වීරයේ කොටස් දෙක්කට බෙදාගන්න එකක් තමයි හිතේ වීරිය අනෙක ඇගේ වීරිය ඒ ඇගේ වීරිය අඩු වැඩිවෙන්න පුළුවවා අසනීප නිසා නැත්ත නොඒෙකු දුස්කරතානිසා තමන්ග ආබාධ නිසා හිතේ වීරියට මේ ඇගේ වීරය නැතිවීම මහා භාධාවක් නොවේ. අපි දන්නවා අන්ද පංවතුන් මේ ධර්මේශරවනය කරනවා. එ වගේම නොයිකුත්තා කාර ආබාධිච්්‍ර පිංවන්ත පිරිස් මේ ධර්මේශ්‍රවනය කරනවා. අද රෝහලක ඇඳක්කුඩ. එහමත් නැත්තැන් කොරෝණ අසනීපේෙන් ්‍යතකට යනස්වභාවයක් අන් ජීවත්ව ද මැරෙදූ කියල හිතහිතා ඉන්න බියවෙච්ච ඒ පින් අන්ද පිරිසත්. අද මේ ධරමේශ්‍රවණය කරනවා. හෙදෙන් ඒ පිරිස සමහරවෙලාමට කඩාහල එන්න පුළුවන් එතකින් අපට බනටික තේන කාලය නැතැන් තරුණ කාල ඇ තිබෙ තරුණකාලේ මේවා හිතුන්න මේවා සම්බන්ධෙන් දැනුන්න මෙ සම්බන්ධය යොවීමක් සිද්ද වනේනෑ දැන් තරමටවාපට තේරුන්න. එදා දැනුනනං එදා හැගුුණනං මේ කාරණා මටි වැඩි උත්සාවන් තයේ කියලා ඔඇත්තුොන්ට හිතිලා හිතරිදවගන්න අවශ්‍යනෑ මේ ඇගේ වීරිය ඇගේ ධහිරේ කියනක ඇතිවෙන්නත් පුළොුව නැතිවෙන්නත් පුලො ඒය එ ලෝක ඇත්තක ගැලිපිච්ච ධර්මතාවයක් ඇඟ කියන්න මේ මහපොලෝට ඇති දෙයක් දවසක මේ මහපොලොවෙෙන් පෝෂණය වෙච්ච මේ ඇග මහපොලොව යට හංගනවා ඒ ැතම් මහපොලോ එම නිිෂ්පන්න දරවලින් යටකරලා ගිනිි තියෙනවා. කෙසේ නමුත් ඒ ඇගේ ධහිරයේ ගින්නකින් නිමාවට පත් කරන්න. නැත්තම් මහපොලෝ යට වල්ලලා නිමාවට පත්කරන්න හැමෝම සූදාානමෙන් ගින්න්නවා. ඒ සූදාානම්ම මරණාධාර සමීතියට බැඳල වේවා. රක්ෂණාවරණ එක් අහසු කරගෙන වේවා නොයි කුල් තා කාරෙන් ඇත්තු ජීවිත බුක්ති ආදී තියාග ලියපපු කිය පුදේවර ෙක්്. ඒ හැමතැකදීම එ වීරේ නිමාවතමයි පෙන්න්නන්නේ ඉතිරි මේ බුදසාාසනේ ඇගේ වීරයේ ගැන ලොකෝට කතා කරන්න සමහර වෙලාවට හිතේ දහිරිය මේ ඇගේ වීරයේ භාදාවක් කරගන්නතුව ඇගේ වීරයේ නසන්නාපු පිරිසට මේ හිතේ වීරයේ එක්කහස්සු කරලා පොඩි කාලයක් ගත්ත සිද්ධිතිබෙනවා එක තැනකදී අයි අමල්ලි දෙන්නා ඉතිම් මල්ලි මහන වෙනවා ල්ි හුණනාට අයියග බරරිඳදර සැකයි මෙ ධනයකවරුමකරු අය අ වුනාට දවසක මල්ලිසිවුරු ඇරියෝත් තින් මෙ ධනේ බෙදල යන්න පුළුවන් එනිසා මල්ලිගේ ජීවිතය තියනකං තමන්ගේ සැපේට බාධාවක් මල්ලි වගාතනය කරන්න තිීරණය කරනවා ඒ තිීරණ ඇත් එක්ක තමන් මහාගන වනාන්තරයක සක්මන් කරකරන්න ගමනක හොර සංගමයක් නැත්ත හුරුම් කීපදනෙක් ගාතකු කීප දෙනෙක් නැත්තම් මැරකණ්ඩායමක් ඇවිල්ල ආපුකාරණාව දැනුන් දෙන්නේෙ දුන අපිියාවේ ඔබවඝාතනය කරන්න ඔබ වඩ පන කරන්න ඔබගේ ශරීරයේ ජීවිතීන්ද්‍රයේ පහකරලදාන්න කියලා. ඉතින් මේ ඇගේ වීරයේ ඇඟ අවශ්‍යයි හිත්තහැදීමහි වැඩපිළිවෙලට ඒ ඇගේ අවශ්‍යතාවය ූන වසයෙන් ඇවිදින්න පුළුවන් අවශ්‍යථාවයක් නැවේ පනරදවගන්න විතරයවන හිතේ ඇපයක් කිල්ලවා. මට මම දන්න නෑ ඔබ පැයි කීපයකින් මාව ගාතනය කරනවා කියලා මට පොඩි අප අත් දෙන්නක. මකද ඇපයකිවා මේ ඇග ම අඩ පන කරන්න කිවා විසාවාර ගලක් අරන් තමාගේ උකුල් ඇටේට ගහගත්තා උකුල් ලඇටේ බිඳුුණක් සද්දෙත්ත වුුණ තමන් තමාගේ කලවට ගාගන උකුල්ලටේ බිඳගත්තා ඒයට පස්සේ කකුලෙන් ඇවිදින්න බෑ මේ ප්‍රමාණවදද කියෙලෙක. බලන්නන්නේ තමාගේ ඇගේ තමන් විසිම් කුල්ලට බිඳගන්න කොච්චර හිතේ දෛරයක්ත්තියෙන් ඕනද. කොච්චර හිතේ වීරයයක්ත්තියෙන් ඕනද. හිද අර පිරිස දනගත්ත දැ මේ තැනත්තට මේ කැඩිච්ච කකු ලැදෑද ගොඩාත්දුර යන්න බෑ සැකයක් නැතු යනම් හිට වෙනකා. ඒක උදසන වෙනනකං ඔබගේ ජීවිතයට පොඩි විරාමයක් දෙන්න. ඒ විරාමය ඔබ ගන්න ප්‍රෝජනයක් ගන්න කෙල හොර පිරිසනැත්තැයි මැර කණ්ඩායම නිදාගත්තා. රෑලි වෙන කන්තියන. එතින් තවන්ඩ තමන් අවවාධ කර ගත්ත මෙතැකින් ඔබගේ මරණය ස්තිරායි. අ කොච්චර ජීවිතේ අනේතයි මරණය නේතයි උදාාවූ සූරය මණ්ඩලේ අස්ථයට න්නසේ උදාාාව චන්ද්‍රමන්ඩල අස්ථයට අන්නසේ. ජීවිත උදාවත් මරණයේ අස්ථටයාම නිමාවට පත්වන කළ හිතුවාට ඇත්තටම ඔඇත්තුොන්ට ඒක දෙැ ලනේ. එරේ දැනිච්ච දවසර තමයි අදනම් මට මරණ බය දැනනාා. අද තමයි ජීවිතයේ බය කියන්නුම කරද කියළ දැනුණි. එද ඒකත් එෙක් අපපී නිකං අර කෙව්වාට පයසගම්ම ලැහෙමින්වා. සමහර වෙලාවට දැනුන් දෙෙනවා දැම්මම් බනත් අහගනමේ නිදාගන්නේ. නිදි පැදදරෙම පන පලයන්. ඒවනැත්තං එල්ලි වෙද්දි මගේ ජීවිතයේ තුරංවේවා පිරිසදුයි සිල්ගත්ත කටින පින්කන් සිද්ධ කර නොයි කුසලයන්ගේ සමාදංගුණා එතැකින් මියයාවා ඒවනැත්තන් තමම්ම අනිත් පිරිසට කියන දැං ඉති හිටිය මදයි ඇස්පේ නැත්තං කං එහෙන් නැත්තැං කුල් වලංගු නැත්තං යාගන්න ඒගන්න බැරින මොකටේ තවත් අනුන්ට වද දෙන්න ජීවත්වෙෙන්නේ මැල්ලවච්චන්න ෑන කියලා නිමිනීම් සිද්ධ වෙනවා. හේ ඇත්තටම ඒ ඇත්තුන්ට මරණේ නිච්චිත ඉලක්කයක් ආවෝතින් හිතාන්න දැන් නිදි පැදුරම පන ඒවා කෙලහිතාන නිදාගන්නවා අද නමු සැකයක් නෑ මං දැම්ම මැර නෑ කෙලහිත යට තිබෙනවා. එහම දැනුනෝතින් අද පාන්දර දෙක වෙද්දි ම මැරෙනවා කියලා දැනුනුත් එහත්තුොන්ට නින්දයාවිද. එදකටේ ඉන්න දරුවෝ ගණන්ගන්නවද ඒ අම්ම කියන වචනේ ඇත්තරම මේ ම්මරේ කියලා ඒ මරණේ හෙවනැලි දකිද්දිි දැම්කොද වෙන්න දැන් සමහරවෙලාවට මහා භයානක මරණය ඉස්්පර්ශ කරවන්න සමර්ථ මේ කොරෝණ අසනීපය තමන්ගේ අම්මට හැදුනෝ තිං. එදකොට දන්නවා දැන්නන් අම්මා ජීවිත අරින්නත් තු ඇගේ තකොටතමයි පන්සල් ලැවිල්ල බෝධි පූජාතියල බාරවෙලා. පිරිත්නූ රගන අන්න දරුවන්ට දැනිලා දැන්නං මෙ පුතා මැරෙයි දෝ කියලා දැනිිච්ච ගමක් එකැන්නේ ඒ අසනීපෙන් මැරිමැරී යන කාරණා පේනවා ඒ මැරණ හේතුවම තමන්ගගේ ඇතුළේ නිර්මාණය වෙලා අම්මට හැදිලලු එමනත් සහරෙක්ට හැදිලලු ඇසූදුටු ඥාතිකෙනනෙක්ට හව කෙනට හැදුුනලූ කියන ආරංචාව ගමන් ඔය කොච්චර ඒකට කලබල වෙනද නිකන් අපි ගෙදරන්න ආච්චි කනෙක් නිකන් සීය කෙනෙක් හෙට එලිවෙද්දිී මැරියන් කියල කීවාට අපි එහෙම කලබල වෙන්නේ මුගද අපි හැමදනාම දන්න ඔය වච්චන හුවෝමාරුව ඒ තරම්ම බල සම්පණනෑ ඒ ඇති වැදගම්මක්නෑ වෙන්න අප පුලන්නො වෙෙන්න්නපුළවා. ඇති ඉස්තෙර වසෙෙන්ම අපට දැනුනෝතින් අපට නින්දයයිද. අපි මැරණාව කියලා දැනගත්තොත් ඒ දැනගත්ත අම්මට නින්දයාවිද. ඒ තාත්තර නිින්දයද මැරනෝනම් මොකට දමාන් නිදාගන්න. එලි වෙනකම් බුදුගුණටකක් මැනය කරන්න ඕන එවනත්න් ධානයයක් දෙන්න ඕොන කියලා පිින්කං කරන්නවාන්න එම නැත්තං කරපු පින්කම් සහිපත් කරගන්නවන්න. මෙ මේමත් එෙක්ක ජීවිතය ඒ මැරන්නත් වීරයතයෙන් ඕොනෑ ැන මරණයට ඉහිත හදාගන්න හිතේ දහිරේ වීරේතියෙන් ඕොන ඒ කරුණුත්තෙක්ක ඇගේ හයිය ඇගේ පණ ඇගේ තියන සක්්‍යතාවේ. ශරීරේතයට සක්්‍යතාවේ කොපමන දුොරට අවශ්‍යදකයනෙක අර ස්වාමීන් වහන්සේගේ කතාප්‍ර ෘත්තියෙන් පැහැදදිලි තමන්ගේ උුල් ඇටේ බිඳගත්තාම කායකවේදන බොහොමයි ජීවිතය ඔසෝගනය අන්ඩබෑ. හිතේ පීඩාවන් මැද්දී හිතේ දහිරයට හිතේ වීරයට මේ වීරයකනෙක උනන්දුව මනාව දහිරය නුවකුත් නංවලින් හඳුනන්න පළො රාගේ කියනෙකට නං කොච්චරතියෙනවාද. ඒ ප්‍රේම ආලය හිතවක්කම හිතේසි භාාව ශ්නේහය ඔක්කම රාගේ තෙක් හස්වෙච්ච න ඒ පිරිසුදුකට චිතයකි වට එම අචින්තතිතාවයකුත් පිරිසුදු භාවයකුත් නැත. එ වගේ දහිරේ වීරියයේ නැත්තං ඌමනාව උනන්දුව උද්‍යෝගය ඒ වැඩේ යෙදීම ඒ පරාක්‍රම භාවේමඋක්කුම විරිය කියනකට එක්කාසෙච්ච පරියායනාමයන්. එහිතේ තියන වීරිය ප්‍රමානවත් ඇඟ චුට්ටක් පනටිකත් තියෙනවා නං නිවංගමනයා ගන්න. එනිසා ඔය වැඩිහිටි අම්මල දැන් අපි වියපක් කියල දැන් අපි වෙැහැරිච්ච පිරිසක් දැන් අපි ඉන්ද්‍රිය ප්‍රසාදන ඉන්ද්‍රය. ඇරිපාක භාාවයට පත්තලලා නෑ වෙනස්වන ස්වභාවයට පත්තල නැත්තැන් වයශර ගිහිල්ලා කියෙලා හිත දුරුවල කරගන්නපා ප්‍රශ්නයක් නෑ. ඒ වීරිය එකක් හසුකරන්න පුළුවම් ක්‍රම එකුල්හක් තුලෝකාා ගෘරු භාගතුන් වහන්සේ බුද් සාාසනය තුළ ආචාර ප්‍රාචා රුතුමන් වහන්සේලා හෙළිපේලි කරලා තියෙනවා. තතාාගතයනන් වහන්සේගේ හෙළිකිරීම තමයි මේ නික්හම නැත්තම් පරක්ම ධාතුව ආරම්භක ධාතුව මේ කාරණාතුළ තු ලෝකාගෘු භාගතුන් වහන්සේ දේශනා කනාා මහනනේ ආරම්භකිරීමි වීරියත් තියෙනවා නිික්මධාතුවනම් වීරියත් තියෙනවා පරක්ම ධාතු කියලා පීරියත් තියෙනවා එ මෙහිෙ සාන්තනාක සම්මා සම්බුදු්‍රයාාණන් වහන්සේ දේශනා කරන්න දුනම් පටග വීයෙ. යමක් කරගන යන්න අපි ආරම්භ කරනවා. ආරම්භක අවස්ථාවේ ඇගේ සූධානම් කොහොමද හිතේ සූධානම කොහොමද කියලව ඇත්තු දන්නවා. අලසභාවයක් නෑ හැකිලීමක් නෑ ලීනත්තුවයක් නෑ කම්මැලි භාවයක් නෑ. එදි ඒක යන අතරතුරෙන තාරම්භ කරද්දී බොහොම ප්‍රබෝධම අප බොහම ආසාාවවෙන් තමයි මුල් කාලේ රස්සාාවට යන්නේ රස්සාාවේ ආරම්භේ. එදනින් පස්සේ තමයි එපාවෙන්නේ. එවනත්තැන් වැඩක් ආරම්ම කරදදි බොෝොම ආසාාවෙන් තමයි එකආරම්ම කරගන්නේ. නමුත් පස්සේ අවට එපා වෙන ගතියක් ඇති වෙනවන. ඉදි ඒකට කෙන අරතිය කියෙලා හ්‍රතිකෙන කැමැත්ත කැමිති භාවේ නැතිවීම. අරතියෙන් උත්තව අපි කටු සම්පාධන ේර මනි ස ප හමදදා ම පැරදුණ. හි ජීවිතයක් ගවෙනන ඔ ඇත්තු. විවිධශේත්‍රවල කටව සම්පාධනය කරන වෙන්න පුළුවන්. ප්‍රාජ්‍ය සේවකය කියිතාන පුළලා ම කොච්චල දයිරේ දැම් අත්මට මාසිකුව ලැබෙෙන ම පමණයි. ඇතිේ ඒයින් එහාට මං කොච්චර වැඩකරත් කොච්චර අතරේක වැඩ කරලා දුරන්නත් පඩිවැඩිවෙන්න ඒ ලැබෙන කඩියට ජීවත්වන්න ම හුරවෙෙන් වූන එනිසා මේ ප්‍රමාණුවච්චියලා තමන්ගේ මේ දෛර හඟගන ඉන්නවා. පිංගතුනී චොට්ටක් මෙනය කළ බලන්න. ඔඇත්තු මේ කායක වීරයෝ ඇත්තු හැමදාම හැංගු. ඒ අලසභාාව ඇතිකරගත්ත මොකටද කියලා හිතාගන්නවේ. දැන් සමහර වෙලාවට වෛද්‍යවරු කියනවා ඇඟ වෙහෙසුනේ නැත්තං මේ ලේවල සීනයක්ක හස්සුවෙන් කොළො. ඇඟ වෙහිසුනේ නැත්තන් කොලොස්ටරෝල් නැත්ත මේ නහර තෙල්ට්ටවුවකින් වෙැහිලයන්නු. මේ හමයි තිල් ටුවක් එන්න පුළුව මේේද එහෙම නැත්තං වැඩකරේ නැත්තම් මේ ඇගේ ස්වේද චලනය දහඩිය ගලාගනේ නොෑම නිසා විධ අතුරවා වාාදවලට එක් අහසුවෙන්න පුළුවන් කියලා මේ ඔයත්තුොන්ගේ භාාවතාය කරන විද්‍යාව තුළ එක් කාසු කරලා තියෙන. ඒ නිසාම රජයේ විසින් ව්‍යයාම මන්තිගරු නැත්තං මේ හැම ගමකම ව්‍යායාම උපකරන්න බෙදාදීම් ඒට එකස්වෙේච්ච කාමර එකතු කරල්ලා ති කියෙන තින් තමාන්ත අවශ්‍ය ව්‍යයාම කරගෙන එන්න පුළුවන් කියලා. නමුත් තිංගතුනි ඒගොහොම එක් හසෝනත් අපි ශරීර ශක්තියේ වියදන් කරන්න ගොඩක් ලෝබයි. වැඩ කරන්න ඒට ගෙන කම්මැලිකරම කියලා. දැඒ වැඩකරද්දිලූ ඇඟ ශක්තිමටතෙන්නේ ව්‍යායාම කරද්දිලූ මස්පිඩු ගණභාවයට පත්වෙලක්. ඇගේ නිරෝගි භාවේ ඇතිවෙන කියලා කියන්න. නවත් ඔොහ ඇත්තු යම්ම වැඩකට අවශ්‍ය ඇගේතියන වීරිය ඇගේතියන හයිිය එක්කාසු කරන්නේ. රැකගන රැකගන ඉන්න. සමහර වෙලාවටඒ මත්ත ගැන බයිහිතනවා. ඉදිරිය ගැන්න මේ සසිමින්න්ති කොට්ටේ ඉක්කිිල්ලෝ පනහාක සිමින්ති බෑගේ තනියින් උස්සන්න පුළුවන්. නම කවක් තුව ඇ තනිින් උස්සන්න කාටර යනගහන මේ කකාල්ලන්න එන්නන්නේ කිය. ඒති ඒ එකකට හේතුව වීර්යතියන ඇගේ ශක්තතිේතියන ඒ එක තනියෙන් උත්සන්න නමුත් ශක්තිය ඉතුරු කරගන්නා. මේ මාහපොලොවේ යටකරන මේ ඇගේ හයිය මොකට දපි ඉතුරු කරගන්න. පැත්තු කිසි දේකට හියදාන්න. සමහර වෙලාට අම්ම කෙනෙක් තමාගේ මුළු දෛරේමදානත් දරුවවා බිහි කරන වෙලාවෙ. ඒ වෙලාවට කියන දරු කැක්කුම කියලායි අම්මා තමාගේ දරුවා වදන්න දමණඩතියන සමස්ත ධෛරිය දමනවා ඒ වෙලාවේ. ඒ වෛද්‍යවරු සැතක් තමාගේ ඇඟහරා යොමු කරත්. ඇත්තැං පීයකින් සරීරයේ කණඩනය කරත් තුවාලකරත් ඒ මවට දැනෙන්නේෙ සමාර වෙලාට එත පස් ෙත ත් තුවාලක බෙද්දාාගයන්නග ත්තේම හිරි වටන්න කියනවා සී ැති කරන්න කියනවා. අර වෙලාවේ ඒ දහිරිය කොච්චරද ඒ වීරය කොච්චරද කියන වා නං. වෛදරු ළංඟට ඇවෙලා මේ විදියට හැසිරෙන්නමි දරුව නැත්ත නිරෝගිව බිහිවෙන් නෑ මෙහෙමයි මෙහෙමයි කියල කියද්දී කියන හැම එකක්ම එක්කාසු කරගන්න මව සුවසේ දරුවවා බිහි කරනවා එතිෙන්න ඒ ශරීරයේ තියන සමස්ථ හයිියම යුම් කරන තැනක්තියෝ.ඒ වගේම සමාර්ග තාත්තෙක් තමාගේ දරූගේ වේශනයකදී දෛරය එක්කාසු කරන්න පුළුවන් පන ඇරලා. පැත්කින් ති කියයලා හිේ වගේ එළඹිච්ච විශේෂතාවයකදී හැර අන හැම තැනක දීම හැත්තෝ ඇගේ හයි හඟගම්ර ඇතෙක් යුද්ධයට යද්දී රජුට පනදුන්නද නැද්ද කියලා හොයාගන්න පුුවන් ඇතා සරන්ති යන ගමනේ යම් තැනකදී අතින් පයින් සටන් කරයිද කංවලින් සටන් කරයිද හොඩේ කටේ උදාගෙන ඒ කරන ටන තුළ තුළෝකා ගෘුභාගතුන්හන්සි දේශනා කරනවා එතකින් ඒ ඇතා පූර්ණ වසයෙන් වීරේ දැම්ම නෑ කියලා ඇතාපූර්ණ ශක්තිය යොමු කරේ නෑ කියලා යම් තැනකදී ඒ යුද්ධය සඳහා ඇතා විසින් හොඩගල භාවිතා කරන්න හොන්ඩෙ එල් ියර දැම්මට ප සේතකින් ජීවිත නිරපේක්ෂ ය නිරපේක් සය කියන කායක අපේක්ෂාවක් නෑ ජීවිත අපේක්ෂාවක් නෑ ඇත පැවිදිි තුම නිරපේක්ෂතව ේක්ෂාවක් නැතුව ජීවිතයේ පිළිබඳ කිසිදද අපේක්ෂාවක් නැතුව කයි පිල්බඳ කිසිදු අපේක්ෂාවක් නැතු නිරපේක්ෂව පනදීල බුදශාසන යෙදිච්ච නිසා එඇත්ත අදමේලෝකේ නැ නිවන්දැක්ක. හෙල අපි ඔ දැ අවරදු හැතහැක පින්වන් පිස්වන පුළුව ඔ ඇගේ හිය හංග ගත්තනේද. කවදද මුලු ඇගේම ීරේ දාල වැඩක් කරේ මනේ කලා බලන්න ඔන්න අන් ජීවිතේ ගනින්න පුළුව එකක් දෙකක් ඇැති. ඒ ගෙත ගහක් වැටෙන්න්නගේ පෙළය ලනුවමං මුළලු ඇගේම දහිරේ දාල ඇදගත්ත ඒ නිසායි ඒ අත්ත වැටෙන්නැතුවගේ බේරගත්ත. ඒම නැත්තං බල්ලෙ පැන්නපු වෙලාවේ මුලු ඇන්ගේ දහිරේ දාලා හත් පොටක් කම්මිවැට උඩින්ම පැනගත්ත ඒ වෙලා කොහොමම පැන්නද කියලා මට මත කැනෑ. මින් මේ වගේ එකක් දෙකක් කාරණ ඇති. දැව වයියි ඒ වීරිය හංගන ඇගේ හගී හංගගන මකත් දීතුරුණේ. එනිසාම තරුණ පිරිසට අපි ආරාධනා කරනවා මේ ආරභත ආරම්භ කිරීම කියන එක ඒ දහිරේ හංගගන්න පහංගත්තට වැඩන්න ඒක මහපලෝට යට වෙලා යන්න. සරීරයේ ක්‍රමාණුකූලව බලදසකේෙන් පස්සේ ප්‍ර්ඥා දසකයට එක් හස වන පබ්ාර දසකේ දී බලදසකයේ තිබ්බ ශක්තිය බලදසකේ තිබ දෛරේ බලදසකයේ තිබ වීරිය මේ කිසිුතු දෙයක් පබ්හාරදසකයේසායින දසකේ මරනමංචකයේ දී එක්හසු වෙන්නේ නැත එද එනිසා ඔහැ එහන්සේ කායික වීරයේ එක්හසුකිරීම අතිශීෙන් දුරුවල තැනකතියෙන්නේ මේක මේ මොකක්ද ද හේතුවද නෑ සමහරවලාට විදේශකගත ඇත්තු. මේ രපപට ගත കാണ വിියയ സംබොජ്ජങන්ගේ ැතුണට. හැත්്තු ඒ තමංගේ ലක්ക്ക ජයගන්න. കොච්ചර හිരവවන්ത്, കොච්ചර සോදානන්න കොච්ചර വීരവන්തത කියനෙක് එඇත්്තුങ് දියුණനෙන් പേലം. ද අප යම්ක കරണාවක්න සැකයන්, අපි ධරමේ හරියට එක්කාസු කරනെ ചൂടി දര අදාපු ම හිතන ඇති සිയാල් අනිച്ചයි කියලා ത ോකා ගෘര ഭාගතුുണ හන්සේ දේශනා කර තියന. ල්පකාලයක් අපි ජීවත්ව වන ජීවත්තන කාලෙට මේ පන ඇරගෙන මුොකටේ මිච්චර කඹුරන්නේ මොකටේ මිච්චර වැකරන්න කියලා පැත්තු ලීනත්තුවයට පත්වෙන මන්දගාමීත්වයට පත්කනවා. එදේ කඩාහැලෙනවා ඒ අලසකමට ඔයත්තු ධර්මය තවරනවා. ඒකයි වෙෙන්ටි. අපි වැඩක් කරගනයද්දී යම් තැනකදි හැප්පෙන යම්තනක දහිරය නැතිවන වීරය නැතිවෙනවා අලස භාවයක්ක තියෙනවා. ඒ අලස භාාවයට ඔත්තු ධරමේ තවරනවා. වැඩක් නෑ කියලා දේශනා කරලා තියෙනවාන්නේ. මරණේ කොයි වෙලාමද කළ විශාසනෑ කිය දේශනා කරලතන එහ වූ ජීවිතයක්ගවන අපිට දැන් අවශ්‍යනෑ කියලා එහිනම්. ඒ කාරණාව මුලින්හිි තන්න ඕනෑ. මුලින් හිතලා පොහැත්්‍යෙක මහනවෙන්නවා. එක්කඒ ප්‍රතිපත්තියට අනුගත වෙන්න ඕන. ඇයි මඟදිීහිතන්න. ඒක පුරුස දහිරයට බාධාව. අපි වැඩක් පටන්ගත්තූ තිං. ඒ වැඩේ නිමා කරන්න. මොන බාධකයාාවත් ඇත්ත සූදාන වෙන් නොනේ ආත්ම හුරුව සසරපුරාවට අපට වැදග. පත්තොන්න සමහර වෙලාට වැඩේ කරගෙන යද්දී. මඟදිගට හැල හැප්ටම් බාධයදි කරන්න පුළුවන් මත්තටයි ඇත්තුත් එක්ක කාස් වෙලා වැඩ නොරනෙ එක මැනවි. අය එහෙ වැඩක් නොකරන එකත් මැනැවි. නමුත් අපි ආරම්ම කරාණයකි නිමාව. තමන්ට මොන්න බාධක එක්කල්සු කරත් එක නිමා කරන්න පුළුවන්න්නං එක තමත්ක් පුරුස ධරමතා. ඒයි ධයිර එක තමයි වීරයේ. එද අද වෙන්නේ අපි අපට අවශ්‍ය තන විතරත් ධරමය ගන්න. පටන්ගත්ද මහා ලොකෝට පටන්ග. පටන් අරගන ඒකේ කම්මලික මැතවුණට පස්සේ අනේ ඉතින් මේ අපට තියෙන ජාති මදයි මේ ජීවත් වෙන්න ිච්චර මේ ලොකුවට පටන් අර මොකටේ මේේ සිද්ධ කරන්න මැරෙනවනේ හුසමගන්නවත් වෙලාාවක්නෑනෙ කෙලා එතකොට්ට තමයි ඒක කැම් ලිකු ිින්තු. මෙන්න මේ වගේ ඔයත්තුන්ගේ හිත විතක ධර්මයට ගලපනවා ධර්මයට ගලපගෙන ඔසවා ගැනයනවා. විටක තමාගේ ජීවිතය අධර්මයට ගැලපෙනවායි. අධර්මයට ගැලපෙන එක ධර්මයෙන් තවරගන්නවා. ඒ කම්මැලිකමන වෙයි එක කලකිරීමම කියනවා. මං මේ කම්මැණිකමට මේ වැඩේ නවත්තන්නේ. මට දැනනවා මගේ ජීවිතය වැරදි පැත්තකට යනවා කියලා ධර්මකාමී වෙන්න ඕන කියලා. එති මෙන්න මේ ගස්්ටනය නිසා ඔඇත්තුන්ට එපාවෙච්ච ගතය මේ බෞද්ධ හැමදනාටම මේ ප්‍රශ්නය තියෙනවා ඒ ප්‍රශ්නය තමයි ජීවිතය ධරමයෙන් කියවග න්නැතිවීම එති මේ පටන්ගත්ත වීරයේ තමන් විමර්ශනය කරලා පරිවිමර්ශනය කරලා යමක් සඳහා ඇලබෙන් අවශ්‍යයි මේ කතවුත්ත සම්පාදනය කිරීමෙන් මග නූපංකුසල් ඉපදැනවාද ඉපදිච්ච කුසල ධර්මයන් ස්ථාවර වෙනවාද ඒගේ මත්තටත් කුසල දහම් පෝෂණයනවාද කියලා තමන් තීරණය කරන්නන. මේක පින් කටවුත්තදද හොඳ කටයුත්තදද කිය තීරණය කරලා යෝනිසුව මනසිකාරෙන් සිහිෙන් උත්තව හද අපි සති සම්බජ ජංගාධි කාරණාවලින් දැනගත්ත. එලෙස තමන් යමකට දහිදේ දාන්න ඕන. ඒ හිරිය දාලයිවරවෙලා අපි තීරණය කරනවා න වි්‍යවස්ථාපනය කරනවා න ඒ . ඒ පිළිබඳ පිළිගැනීම පටිච්චනේ සම්පටිච්චනය පිළිගනීම සිද්දකර නොනම් ඒක ධර්මකාමී හුරුව ධර්මකාමී ජීවිතයක් නෙවෙේ පින්තුන. ඇදනින් පස්සේ ඒ පටංගත්ත දහිරයේ පටන්ගත්ත වීරිය යම් තැනකදී කරගන අද්දී අලසභාව ඇතියුණවා. ඒ අලසභාවයට තමයිඔ ඇත්තුව අර ධර්මය තවරන්නේ. එහෙම ධර්මය තවරන්න අයිතියක් නෑ. තමන් තමන් රවට්ටගන්න අයිතියක් නෑ. මේ ලෝකයේ අපි හෙම කයිරාටිකව. අපි ධරමය දන්න නිසා. ඉති විපතා කාපු ගමන් ධරමය තවරගන්නවා. අපි සැපතදී අපට සුීප්පකක් ඇදිිච්ච වෙලාවක. අපට විශ්ෂනාමගද්දී යම්කි පාරිතෝෂත දීමමනාවක් කාම්පෙච්ච වෙලාවක. අපි මුදලක් කිතිරි කරගත්තේ වෙලාවක ඇත්තුන්ටේ ධම සංඥ මකුත් නැට. විපතකදී කරදරේකදී. ඒ කරදරයි කියලා දැනගත්තාම ධර්ම සංඥා ඇත්තිි තරංග පුදෝගන්න. ඒපුොදෝගන ඒ ධර්ම සඥා තවරගන අපි අපිවරවට්ටගන්නවා. හෙතිින් මේ අව්‍යාජභාවේ නැතිකම. එව නැත්තං මේ වැරදි පැත්තිෙන් අපි ධර්මේ ග්‍රහණය කර ගැනීම මේක තුලෝකාගුරු භාගතුන් වහන්සසි දේශනා කරනවා. මේ වරදවා අල්ලගත්ත කුස පත්්‍රේ. කුස තන කියලා තියෙන එක බූවත්තියනවා එක ලිහිලට ගත්තතුත් ේෙම අත කැපෙනවා. හරියට අල්ලගන්න ඕන. ඒ වර්දවාගත්ත ධරම තමන් විනාසත්වයට පත් කරුණා මේක අපි මේ බනකතාවලින් හොයනෝ. කොහෙද වරදවාගත්ත ධරමය අල්ලගන්න. අල්ලාගත් අපි හැමදානම කොහොමද විනාසත්වයට පත්තිෙෙ කලා හොයදී තමාගේ ොඩෙක්ම. තමාගේ හදවතේම ඒවා ඇති තරංක්‍රියාත්ම කවෙලා තියන නමුත් පෙනෙන්නේ. ඒ පෙනෙ ඇති හේතුව ඔයහත්තු ධර්මේට දහම් කැඩපතට යොමුණ වීමයි. ඇහැට ඇති තරං රූප බලන්න පුළුව ඇහෙ අවටතියෙන තමාගේ ඉස්සරාතියනෙන බිම්ම ගත සමස්ත රූපයන් දැකගන්න පුළුවන් හැබැයි ඇහැට ඇහැ බලන්න දැ ඇහැට ඇහැබලන්න ක්‍රම යක් තියෙනවා ඒ තමයි කන්නාඩියක් ඉස්සරාට ගන්නඕන. කනාාඩියයක් ගත්තට පස්ස ඇෙෙන් හැ බලාගන්න පුළුවන් එහැ ැතුව. වෙන ක්‍රමයක් නෑ වන්න අපිට ඕන තරාරෝභ බලන්න පුළන් ඇබැයි ඇහෙ ඇහැ බලාගන්න බෑ. ඒවගේම ඇහැ පැත්තකින් තියන්න පිහියක් ගන්න. ඒ පිහෙන් අයත්තුොට ඇති තරම් ගස් කපන්න පුළුවන්. ඒ ගස් කපන්න පුළුවන්කම තිබ්බාට පීෙන් පිහිය කපන්න බෑ. පිහෙන් ඕන තරං වැැල්කපන්න පුළුවන් ගස් කපන්න පුළුවන්. නමුත් පිහියට පිහය කපාගන්න බෑ පෙන් පිහ කන්න බ. මෙනි මේ වගේ සමහර ජාතිතියෙනවා ඔයඇත්තු ඔයත්තුඔන්ට ක්‍රියාත්මය කරන්න අනුන්ට ඇති තරන් ක්‍රියාත්මකයි.ඒ පිහි උපමා ඇස් උපමා. එ උපමාත්තෙක්ක ඔයත්තු එහෙ උපමාවලට තමාගේ ආත්මයෙන් ගලපගන්නෙපා. අනුන්ට ඇති තරන්ධරමයෙන් ගලපනවා තමන් දෙෙ හැරෙන්නෑ තමන්ගේ දහිදිය කොහමද තමන්ග වීරය කොහමද කියලා ඇදේ වැඩක් කරගනය අද්දී. මේ අලසකම කම්මැලිකම බැරිාව කියනෙ එකට ඔයත්තු ධර්මය තවරනවා මට කලකිරුණය වැඩේ කරගන ද්දි. මට ධර්ම සංඥායප දුනාා, පර නොෑසූ විරූ ධර්ම සංඥාව එති නේට වැඩිය හොඳයි මං චෛත්‍යයක තිින්තගෑවන. මීට වැඩිය හොඳයි මං භාවනාටිකක් කරගත්තන. මීට වැඩි හොඳයි මං මේ පෞජීවිතයට ඇතුළත්නොවි මේ විවේකීව බ්‍රක්්මචාරීව හිටියනන් කියලා පස්සේ. පතු මගදී ඒ අත්තරඉන්න කල්පනා කර. පංතුනී කෞද රද්දගත්තේ. පැ චතිි කකාලින් ද දහම් පසල් ගිහිල්ල ධර්මේෙන්ම් පෝචනය ලා ජීවිත හැරැන තැංවලද හරිතීරණ ගත්ත නෑ ඒ හරිතීරණ ගන්න නැතුව ඔඇත්තු වැරදුනාාට පස්සේ ඒකට ධර්මය තවරනනායක වැරදිී. ඒකට අවශ්‍යය මේ නික්ගමදාාතුව නැත්තම් යම් කිසිවක් පටන් අරගන කරගෙන අදදී. ල කිරීමක් ඇති වුණාට පස්සේ නැගීම් වසයෙන් නැවත ඒඒ අකුසල් නැත්තන් කම්මැලි සිතිවිලි වලින් නික්මීම නික්කම ධාතුයකිල හඳුන්නනවා. එයට පස්සේ ඒ දේ අපි කරගෙන යනවා ඒ කරගන යද්දී එකින් එකට එකින් එකට ඉදිරීයට යන ස්වභාවේ පරක්කම ධාතුය කල හඳුරනවා. ඉ තුලෝගාගරු භාගතු වාන්ස වීරිය කොටස්තුනකට ආරම්භක වීරිය ඒ මැදදිී කඩා හැලෙනන නොදදි නැවත්ත ඒ පසුබෑන් වොලින් නික්මීමේ නික්කමදාාතුවඒවගේම ඒ මහා ධයිරයකින් කරගෙනයම පරක්කමදාාතුව පිඟතුනී අපි දියකින් ඇතරවෙන්න දන්්ඩක් කරගෙනය නවා ඒ ද්ඩ මහත නැත්තා ඒ පහුර අපේ ඇඟට වැඩිය මහත නැත්තං ඒ දණ්ඩු කෑල්ලත් තෙක්කම අපි අට යනවා. ලෝකු කොටයක් හුරක් දට ගත්තෝ තිං අපි ගිලෙන් නෑ. ඉරි ඒවගේ මේ චටි දහිරයකි දැව ඇත්තුව ඒ දමට හිතුම ගඟක් ගලාගෙන යනවා. එ ගඟක් ගලාන යදදේ. ඔඇත්තු දහිරයයි. ඔතු වීරයයි ඇැබැ වීරය මදවීරයත්තිය චටි ිකල්ලක් කරගන ඒ ලීකඇල්ල දියට දාලා අපේ ලීක ඇල්ලාරමුණු කරගන මේ දහිරේ ම මේ ගඟ පීනලා එතර වෙනවා කියලා. ඒ පහමකරද වෙන්න ඔත් සෝසයේ මෙතර හිටිය ගොඩබිම සුවසේ හිටියා නමුත් අර මදවීරයක් නිසා දියයේ ගිල මැරෙනවා. දේ ගිලිලා මැරෙනවා. එති කාට දොස්ක යන්න අප රාදේ මං ගොඩබිම සෝසයේ හිටියා නමුත් මේ ගොඩබිමෙන් මෙතර බය නිසා පි එතර වෙන්න ගිය එතර වෙන්න දරපු දහිරයම අපට බය උපොදවලා අපි ජලයේ ගිල්ලවා ඒ දෛරේ තමයි ියකුට ඔරුව පහුර ඒ ඔරුව පහුර මහතනෑ හීනිි පහුර ීනිි ඔරුවා ඒ හිීනි යවරුට ගොඩවෙච්ච ගමන් ීනිි පහුරට ගොඩවෙච්ච ගමං ඒ පහුරත් එක්කම ඇත්තු අටගිය. මහාවේශනයක් නේ දහිරියම නැතැයි වීරේම ඇත්තු නහානයක් වෙලා. ඇති මහා පහුරා ඔයත්තු බැනගත්තානං මෙතර භය තරණය කරලා එතරට සෝසය යන්න පුළො. එනිසා සමාර්තැංවල හීන වීරිය තියන හා ඒ හීන වීරියම තමන්ට බයොපපුදෝ පපුතැන්තියෙනවා තමන් විනාසේටේ කාාසු කර පතැන්තියෙන එම හීන වීරය තියාගන මේ ගමනයන්න බෑ එලෙස ලෝකගරු භාගතුන් වහන්සේ චින්තන මේ වසයෙන් මැනී කරන්න කිව්වා නැත්තන් මේ වීරිය ඇතිවෙන කාරණාමය නිය කරන්න කිව්වා ඒ තමයි එකක් අපේ වරෙන්තු අපි වැරදි කරනවා. ඒ වැරදි කරද්‍ය අපට පොලසිෙන් නැත්ත උසාවිනියෝගත්තෙක්ක වරෙන්තු තියෙනවා. ඔබ මේ වැරද්ධට වරෙන්තු වෙලා එන්නේ ඔබයි අන්න කියලා. හිදි අපි මගෑරල ඉන්න පුළුවන්. එක්ක වේෙන ඥාතිකෙදරක ගිහිල්ලා එහෙමත් නැත්තන් වෙන රටකට ගිහිල්ලා ඉසාවිය පොලීසිය මගෑරල වැරද්දක්නං කරා තමයි වැරද්දට වරෙන්තු වෙලා තියනෙන වරයතුපිට වරෙන්තුාවත් අපි ඒහිං ඉවත්තල ඉන්න පුළුවන්. නමුත් මේ සසර කකුසල්ලට අපට අපාය වරෙන්තුවත් තියනවා. ඒ අපපාය වරතුවෙන් අප කට්ටි පැනපැන පොලිසියට කට්ටි පැනපැන හිටිය වගේ උසාාවය මගෑරෑර හිටතිය වගේ ඉන්න පුුවන්කමක් නැත. ඉතින් එහෙමනන්ගේ වරෙන්තුව ගැන අපි අකුසල් වේගයන්ට නිර්මාණය වීම එක්කාස වීම තුළ අපට අපාය වරෙන්තුවත් තියනවා. ඒය අපායට ගියෝති ඇතිවෙන දුක්තය ඇතිවන සන්තාපය ඇතිවන පීඩා එකින් එක එකින් එක පැත්ත මිනිහිකරොත් මේ විරේ සම්බෝජ්ජන්ගේට මහා රුකුලක් වනය වගේම බුදු පසේබුදු මහාරාතාන් වහන්සේලා එසේ මෙසේ පිරිස්නෙවෙේ සාමාන්‍ය පිරිස්නෙවෙේ ඒ මහා රජ සම්පත්ති අත්තැරයා. අලියම විසිකරපු කුණු කෙල පිඩක් වගේ සක්විති රාජ සම්පත්ති අත්්‍යහරිය. අත්තැරලා මහා ගණ වනන්තරල වීරෙන් උත්තව කටව සම්පාධනය කරපේ මහා චරිත අපේ එකං එක අපේ ජීතුලට ගලප ගනිද්දි අපේ වීරේ සම්බොජ්ජන්ගේ වැටනවවා අපේ වීරයේ සම්බෝජ්ජන්ගේ වැඩෙනවා එවගේම වීර ආනිසංස හැම කෙනෙක්ම තමතමන්ගේ රස්සා ඇති හැබැයි රස්සාවල ගොයි මහත්තුරු වාහනාරන්න ඇද්ද. ගොයි මහත්තුරු සුපිරි මාලිගාවගේ ගෙවල් හදාගෙන නැද්ද. එවගේම නොයි කෘත්තාකාලය රැකේ රක්ෂා කර්ටය උුතු විෂයවිවිද්ධ තලවල විෂයන්වල ඉන්නවායි පිරිස් තමාගේ දිවුණුව ඔඇත්තුන්ගේ සේත්‍රයේ මැනියය කළ බලන්න. ඒ විෂය පතේ තුළ ඇත්තු දන්න කියෙන ඇත්තු යානවාහ අරගන සුවසේ සමබර සුවබර ජීවිතග වවා රේ ඇත්තුන්ගේ ජීවිතවයට බිල බැලුවොත්හෙම නිකං ඉන්න ඇත්තු මහා අධහිරයවන්තයි වීරවන්තයි.ඒවගේ මේ ජීවිතයේ හැම දිනපු හැම කෙනෙක්ම අතීතය යම් ධහිරයක ම් වීරියක අයිතිකාරය වෙලා තියෙන වීර අයිතිකාරෝ තමයි දිනුවේ කියන ආනිසංසමනය කිරීම එ වගේම සාතෘෝන් වහන්සේගේ ගුණේ ප්‍රත්්‍යවේක් සාකරද්‍යි මිනිහි කරද්ධිත් මේ භාගතුන් වහන්සේ මොන තරං බෝසත් ජීවිත තුළ වීරය වන්තද කියලා මෙිහි කරද්‍යපට වීරී ඇති වෙනවා එ වගේම ජාතිය මහත්භාවේ අපි මිනිස් සාත්ම භාවයක් පරිහරණය කරන්න ඒආත්මභාවය කොච්චර ශ්‍රේෂ්්‍රද කියලා ඒ විදිට මේ මෙිනහි කිරීමත් තුළ අලසයන් ආශරයේ නොකිරීම. මෙ මේ කාරණාවත් මෙිහි කරන්න ඉන්න කංකාලබීලයමු අදකාලේ අපට සුගතියක් කියේලා හිතාගන්න මාරුයි මේ ලෝකෙන්ම තමයි සුගතියතියෙන්නේ දුගතය තියෙන්නි කියලා කම්මලි ඇත්තුෝ කතා කරන වචනත්තක ගැලපීම ක්‍රාගීත තේතු හදන වචනත්තක ගැලපීමේ වගේම. මහා වීරවන්ත පිරිස සේවනය නොකිරීම.ගේ මේ වීරය බොජ්ජංගය අපි අධ්‍යනය නොකිරීම කියන කාරණ අපේ වීරයේ නැතිවන හේතු. එදේ වීරයේ නැතිවන හේතු වට වැටබඳමු මේ වෙශක් මාසේ වෙසක්පුර පසළස්වක පෝයාර මුණුකරගන අපේ ජීවිත ය පිළිවෙලකට හදාගන්නු උස්සහවන්ත වෙන ධර්ම සඥාව උපදවන කාලපරිච්චේදයක් ඒ කාලපරිච්චේදය තුළ මෙහැමදනාටම. බොද්ජාං ගැං එකින් එක මුතු පෙලක් වගේ ඇමිණිය ඇමිණි ජීවිත සාරවත් කරගන්න මේවා පන තියෙනකං අම්මතක නොවෙන ධර්ම කාරණාභාවයට පත්වයවා වීර සම්බෝද්ජාගේ වැඩමින් සති සමාධී ප්‍රාඥා දියුණු කරගන උතුම් චතුරාර් සත්ත්‍ය ධර්මය අවබෝධී පිණිසම මේ ධර්මදේශනාව මෙ හැමදනාටම ධර්මශක්තියක් ජීවශක්තිය ජීවබලයක් වේවාෙන පාර්ථනා පිහිටවා ගැනිමු. එසේ පර්ථනාවෙන් අද දවසේ මෙම ධර්මදේශනාවේ දායකත්වයන් ගෙන කටය සුදු කරන්නේ. අකුරල පදිං්චි ලොවිස් දුර රංජිත් මැතිතුමාය තුළ පින්ගන්ත පිරිසක් එඇත්තුන්ග විශේෂ අරමුණත්ති වෙනවා අකුරල පදිං්චි උලොවිස් දුර රංජිත් සිරීල් සහ ජිලියට් සිල්වායානායගේ මියගේ දෙමාපියන් වන ලොවිස් දුර සීලින් සිල්ලෝ පාසක මහත්මාටත් කනකරත්න නෝනිස්සාමි උපාසිකාමාතාවටත් සහෝදරියන් වන ලොවිස් දුර හරම්ලිින් රස්ලිින් ගෞලින්වගේ වයිලෙට් සිල්ලෝ යන උපාසිකාමාතාවන්ටත් ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් තත් සහෝදරයක්න්වන ලොවිස්දුර ලෙස්ලි හබර්ට්් සිල්වා ය උපාසක මහතුන් ටත් අම්බලන්තොට විසූ දෙදා විෂ්‍යකේ පෙබරවාරි තුංගන දින මියයාන්ටදිിච්ච ඥාතිපත්‍ර එ චන්දිම දිමුත් කුමාර එඥාතපුත්‍රයා ටත් එවගේම ඔස්್രේලියාවේ පදිං්චීව සිටි මහේන්ද්‍ර කಣාරත්න ජපානේ පදිංචි පෘක්මන් වඩු තන්ත්‍රී මහත්මාගේ මියගය දෙමෝපියන් වන හේමවතිී ජයසේ කරන පාසිකාාව වඩු තන්ත්‍රී ජයසේන උපාසක තුමා එවගේම බාපපාවන කොල්විින් වාස් පුුණුවර්ධන කියනමෙන් ඥාතීන්ට පුഞ්ഞාන මෝදනාව සිදකිරීම සජීවත්ව සිරණ හමදනාටම නිදුක්තිරෝගේීස්ුව චරජේවනේ පාර්ථනා කරමින් ම හිදායකත්වය ගෙන කටු සුදු කරනවා. එවගේම අලව්ුව නවතල්ල අත්ත පදිංචි සෝමා අබේදීර සුධරමා කුරප්පු එමලින් නෝනා සෝමාවතිී නන්දා සමරණයක කමලාපේශීලී කියන මිපින්ගන්ත පිරිසත්ම හිදායකත්ව ගෙන කටයි සුදු කරනවා එ පංහතුන්ගේ මියගේ සේලු ඥාතීන්ට පුුණ්ඥානමෝදනාව සිෙද කරීමත් ගෞතම බුදු සසුනේදන නිර්වාණවබෝධය පිණිස හේතුවේවාකෙන් පාර්ථනාවත් සුජීවත්ත සිරන පවුලේසිලු දෙනාටත් ලංකාවාසිී ලෝකවාසී හැමදනාටත් නිරෝගේයේස්ුව පිනිසත් මෙම ධර්මදේශනාව හේතුවාසන වේවාකෙන අදහසින් මෙ හි දාකත්වන කටි සුදුරනු ඇති කමලාපේසිීලි විශ්්‍රාමික ගුරු මාතාවක්ඇතුලු. ඒපින්වන්තු පිරිසයි දායකත්ව ගැෙන කටය සුදු කරන්නේ වගේම ගාල්ල මාගාල්ල පදිංචි. ජ උපාලිද්ද සිල්වා රමනිිද්ද සිල්වා පසන්ද සිල්වා උත්තර විජේමානකෙන පින්වත් පිරිසත් මෙිහි දායකත්වගෙන කට සුදු කරනවා ඇත්තුන්ගේ තරමුණත් තිබනවා. මැයි මස විසිහායවැනි දිනට අසු නමවෙනිී උපන්දිනේය දෙැන විශ්රාමලත් පාඨශාලාචාරිණී MW ගුණසීලී ආදරණීය මෑණියන්ට එවනැත්තැන් ආච්චිට්ට එවගේ මැයි මස විසි හය වෙනෙ දින උපන්දිනය යෙදන රමණීද සිල්ලුව ආදරණීය භාරියාාවට මෞතුමේට සුබම සුභ උපන්දිනයක් නිදුක් නිරෝගේයේස්ුව උතු නිරවාණා බෞෝධී පාර්ථනා කිරීමටත් ධර්ම දේශනා කරපු අපටත් ධර්ම ස්ත්‍රවණය කරප සියලු දෙනාටත් නැත්තෆම් කාරයමන්් ල ටත් ආශේෂ නාශුරාද පවැත්වීම. කොරෝන ඕෝදරින්පීඩාවට පත් ලෝ වැසී සියල්ලන්ට. එක්ම නිරෝගීශව පාර්තනා කරමින් මෙ හිදායකත්වගෙන කට විසිද කරන ති අද දවසේ මේ ශ්‍රේෂස්්ඨ මැයි මාසේ විසක්මාසේ මේ ධර්මදේශනාවේ දායකත්ව ඇන්ගෙන කට ස්සදු කරන පිංගතුන්ගේ. නමින් මියගේ සමස්ථ ඥාතුමිත්තර බන්ධු සමාගමට මේ හැම පිනක්න සැපේන් සැපේ පිණිස වේවා ධර්මස්්‍රවණය කරනම පින්ංගුතුන්ගේ නම මියීගගේ සිලු ඥාතීන් තත් මේ හැම පිනක්ම සැපෙන්න් සැපේ පිණිසේවා. ගේම ධර්මදේශනාවේ දායකත්ත ගැන කට ස්තු කරන පං තුුන්ගේ හදදින පන්දිනයේ සමරන නැත්තැන් හෙට දවසේ ඒ උපන්දින සමරණ ඒ හැමද නාටමත් ඒවගේ මන ධර්මස්ත්‍රවණය කරනම පිංගතුන්ගේ පෞල උපන්දින සමරන දවාදරුවාදේ හැමද නාටමත් සුබම සුබ ධර්මකාම ජීවිත රුමවේවා නිදුක්නිිරෝගේ ස්ොච්චර ජේවන සැලසේවා අපි හැමද නාටම හැම දනාම හැවවැඩු ौදධ ම පියන්ටත් ැනසපාදා දුන්න ගුරතුමන් වහන්සේලාට අත් මේේහම පිනක්ම සැපේෙන් සැපේ පිණිස අමාමහනිවන් පිණසම හේතු වාසනාවේවා කියෙන පාරථනාවෙන් කවරුත් එකටම දෙවන ජාතීන්ත පුഞഞාන ෝදනාව සිද කරමු ආකා සට්ටාජබුම්මටඨ දේවානාගා මහිද්ධිකා පഞഞන්ත අනුමෝ දිත්වා චරං රක්කාන්තු සාසනං සිරං රක් න්තු ේශ නං රං ක් න්තු තුවන්සදාතිී ඉදංේ ඥාතිී නංහෝතු සුකිතා හුන්තු ඥාතයෝ ඉධං මේේ ප්ඥකම්මංආස වක්කයාාවහංහෝතු සබදුකාපමුච්චතු හැමදනාටම ආශංස නාශුරාධ පවත්වනවා රත් අත්‍ර යනන්තු සුවිසකුණ බලෙන් සියලු මාරක බාදකානි වෙන කඩී නෑස්වා කටවාසියල් ර දුටු පෙන බිදුසේ හද විද්‍යාශනයේ ේවා අවව සළගගේ ැසි මඳරුවන්ගේෙන් සීතලෙන් නුසුමෙන් ඩගින් ෙන් සාහ පිපාසාදෙකි වත් රාග දේශ මෝහදයක්කුසල ධරමයකි වවත් ඉන්සාාවක් පීඩාවක් කරදරයක් විපත්තියක් සිද්ධනම වේවා ගන්න හෙළෙන් හුස්මරැල්ලකට පාසා තබන පියරගර පාසා නිති ආරක්ෂාව සෙතසාන්තයේ සැලසේවා සෙත්තේවා කල ආශංෂ නාශිරාද පවත්තනව හැමදනාටම සම්මා සම්බදු සරණයේ.